දැන් ජනාධිපතිවරණය ළඟේ ළඟෙන්නේ. එතකොට මේ ජනාධිපතිවරණයට මේ වෙනකොට අපේක්ෂකයන් නිවැරදි නම් මේ වෙනකොට තියෙන දත්ත අනුව 17 දෙනෙක් විතර ඉදිරිපත් වෙලා තියෙනවා. 2019 පැවති ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ගරු අධ්‍යක්ෂකතුමනි, ඔවුන් 35 දෙනාගෙන් දෙන්නෙක්ගේ විතරයි පළවෙනි දෙන්නාගේ විතරයි මුදල් අප රාජසන්තක වෙන්නේ නැත්තේ. අනිත් 33 දෙනාගෙම අප රාජසන්තක වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අප මුදල ගණගත්තාම පිළිගත්තු දේශපාලන පක්ෂකින් නම් රුපියල් 50,000යි, ස්වාධීනව ඉදිරිපත් වෙනවා නම් රුපියල් 75,000ක වගේ පොඩි මුදලක තියෙනවා. නමුත් ගිය අවුරුද්දේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා මේ මුදල ස්වාධීන අපේක්ෂකයකට නම් ලක්ෂ 30කටත්, ඒ වගේම පිළිගත්තු දේශපාලන පක්ෂයකට නම් රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ නංවන්න කියලා. ඉතින් ගරු අධ්‍යක්ෂකතුමනි, ඒක මේ ඡන්දයේදී අපිට ප්‍රායෝගිකව අත්හදා බලන්න බැරි වෙයි. නමුත් විශාල අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා. පැහැදිලිවම ඔවුන්ට ඡන්දය තුලින් සාමාන්‍ය ජයග්‍රහණයට තබා ඔවුන්ට යම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න බැරි වෙයි කියන සමාජ කියවීම තිබෙන්නේ. ඔවුන් මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ ඇත්තටම රටේ මුදල් නාස්ති, රටේ විශාල වශයෙන් මුදල් ප්‍රමාණයක් නාස්ති වෙනවා. බැලට් පේපර් ප්‍රින්ට් කරන්න, ඒ වගේම රටේ කාලය මේ ඡන්ද ගණන් කරන්න විශාල කාලයක් ගත වෙනවා. ඉතින් අර අධ්‍යක්ෂකතුමනි, ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද අර ඔබතුමා කියපු 225 මූලික වගකීමක් බවට පත් වුණා කියලා මේ මුදල ඉහළ නම් වෙලා මේ සම්බන්ධ වෙන විනිවිද වැඩපිළිවෙල මේ ඡන්දය අපිට ක්‍රියාත්මක කරලා දෙන්න. ඔබතුමා ඒ සම්බන්ධව දරන මතය මොකද්ද? ඒ වගේම ඒ සම්බන්ධව ප්‍රතිසංස්කරණය විය යුතුයි කියලා ඔබතුමා විශ්වාස කරනවද? දේශපාලන අධිකාරිය ඔබත් සමග ආමනාප වෙයි දන්නේ නැහැ. මොකද මේ 17 දෙනා 30ක් 40ක් දක්වා සමහර වෙලාවට වර්ධනය වෙන්නත් පුළුවන්. 2019 35 දෙනෙක් වුණාට ඇත්තටම අපතන්පත් කළා 42 දෙනෙක්. 7 දෙනෙක් නැතුව තමයි 35 දෙනා අන්තිමට ඉතිරි වුණේ. සිටිජ කරුණු දෙකක් තිබෙනවා. මේකට වෙනස් ප්‍රවේශයක් ගන්නවා නම් ඔබගේ පිළිතුර. චන්ද්‍රරත්න මානවසිංහ මහත්මයා එක්තරා ලංකාවේ හිටපු සුපතල කවියෙක්. ඔහු කියනවා එක්තරා අවස්ථාවකදී අලබතල වැවුමට කෑකෝ ගසන තරමට බැසුණු එක අලයකුදු අපට නම් නොපෙනේ කියලා. ලංකාවේ ගොඩක් අලබතල වවන්න කෑ ගැහුවට අල බැහැල කියලා අපිට පේන්නේ නැහැ, රයිට්? ඉතින් ඒ වගේ තමයි ජනාධිපති අපේක්ෂකයෝ කොච්චර හිටියත් අපි තවමත් ලංකාව යම් ආකාරයකට පීඩාකාරී රටක් බවට පත් වෙලා තිබෙනවා. ආර්ථික මේ පැත්තෙන්, අනිත් පැත්තෙන් අපි දර්ශකවල යම් ප්‍රමාණයකට ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. කෙසේ වෙතත් ඔබ අසන ප්‍රශ්නයේ පැතිකඩ දෙකක් තිබෙනවා. එකක්, අපේක්ෂකයෝ කවරතරම් ප්‍රමාණයක් පැමිණියත් එය සීමා කරන්නේ නම් සීමා කළ යුත්තේ යම් ආකාරයකට පිළිගත් ප්‍රසස්ත නිර්ණායකයක් මත. එයට හේතුව සිටිජ, අපි ප්‍රජාතන්ත්‍රවාදයේ නිම්මලුළු පුළුල් කරන්නට නම් අපේක්ෂකයන්ටත් හැකිතාක් අවස්ථාව දිය යුතුයි එක පසකින්. හැබැයි ශ්‍රී ලංකාවේ පවතින්නේ එම නිදහස යම් ආකාරයකට බොහොම අප්‍රසන්න විදියට උපයෝගී කර ගැනීමට හේතුව තමයි යම් යම් අවස්ථාවල මෙහි වාසි ලබා ගැනීම. ඔබ සහ මම සහ ඔබගේ දෙමාපියන් ඇතුළු අපේ සමාජයේ බොහෝ දෙනෙක් දන්නවා සුරබි දෙනක් හා තිබීම හා සමානයි. නැත්නම් ශ්‍රී ලංකාවේ අතිශය ධනවත් වීම ඒකායන මාර්ගයක් තමයි දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම බොහෝ අවස්ථාවලදී. ඉතින් අපේක්ෂකයන්ගේ පැත්තෙන් උද්ගත්තට පස්සේ අර මම පළවෙනි කියන වශයෙන් කියන කාරණාවට යටත්ව අනිත් කාරණය තමයි ඔබ කියන ලද රුපියල් මිලියන 2.6 හෝ 3.1 ගත්තත් මම හිතනවා එය යම් ප්‍රමාණයකට ඇත්තම වැඩි මුදලක්. නමුත් ඒ අතරතුර යම් අපි දෙගොල්ලටම දිනන්න පුළුවන් යම් වාතාවරණයක මුදලක් අපිට තිබිය යුතුයි. ලක්ෂ 26,31 නැතත්, නමුත් වැඩි මුදලක් තිබිය යුතුයි. අනික් පැත්තෙන් අපේක්ෂකයන් මෙලෙස පැමිණියාට පස්සේ ශ්‍රී ලංකාවේ අපි දන්නවා එක අපේක්ෂකයෙක් සමහරලාට මේ 17 දෙනා අදට ඉන 17 දෙනා තුළ මම දන්නවා ඔවුන්ගේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමේ මූලික වශයෙන් කරුණු දෙකයි සිටිජ තියෙන්නේ. එකක් බලය ලබා ගැනීම, මකියාවෙලි කිව් ආකාරයට හොඳින් හෝ නරකින්. අනිත් පැත්තෙන් අයිඩියොලොජික ඔබගේ දේශපාලන දෘෂ්ටිවාදය ස්ථාපිත කිරීම, මේ දෙකම කරනවා. හැබැයි මේ 17 දෙනාගෙන් සමහරු ඉන්නවා ඡන්ද ගන්න සමහර විට 4000ක් 5000ක් වෙන්න පුළුවන්. හැබැයි ඉතාම මනරම් ආකාරයට ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිවාදය ජනතාවට දෙනවා. එයක් දේශපාලනිකව මිනිස්සු සමිඥානක කරන එක ඉතාම වැදගත් කාර්යයක් ඒ අතින් බලනකොට. හැබැයි මූලධාර්මිකව අපි පිළිගන්නවා ශ්‍රී ලංකාවේ අපේක්ෂකයන් මේ වරප්‍රසාදය ඉතාම අයුතු ආකාරයට ප්‍රයෝජනයට ගන්නවා. එම නිසා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව ප්‍රමුඛව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය එකතු වෙලා යම් යෝජනාවක් කළා. එකල එයට දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබාගෙන තිබෙනවා. ඉතින් හැබැයි මම හිතන්නේ මේ මුදල යම් ප්‍රමාණයකට ටිකක් වැඩි වගේ. මොකද සිටිජ ඔබටත් හිතුණොත්
අවුරුදු 30 පැන්නට පස්සේ ජනාධිපතිවරණයකට ඉල්ලන්න මේ මුදල වැඩි වෙයි කියලා හිතේ. ඒ හින්දා අපි කෙසේ වෙතත් ඔබ කියන කාරණයට එකඟයි. මේ ඉල්ලන ප්‍රමාණය ඉතාමත්ම වැඩි.